Ehi passico, ei passico, em né, em meia චක්කවා ලිසු අත්‍රාගච්චන්තු දවතා සද්ධම්මංමනිරාජස්ස සුනම්තෝ සගග මොක්හදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මන් සවන කාලෝ අය බදanta දම්ම සබනකාල අ බදanta නමුස් भගවතු අහතු සम्මා සබුදදස් නමුතස් भගවතු අහතු சමා සබුदन्දස්्य तस् भगवतो अर्हतो सम्मा मा सम्बुन्दस् पञ्चमानि महाराजलभनीयानि ठानानि समनेन वा भ्राक्मनेन वा देवेन वा मारेण वा भ्राक्मुना वा केनचि वा ෝකාසුනින්ති ශ්‍රද්ධහාබුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනිී. ස්වරණවාහිනි ඔස්සේ විකාශනය වන ඒහි පස්තිකෝ වැඩසටහන් මාලාවෙහි අද හිමිදිරි උදෑසනට නියමිත ධර්මදේශනාවට ඔබාපි සම්බන්ධ වන වෙලාව. දවසේ කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් ලොතුරා බදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීසත් ධර්මීන් බිදක් ශ්‍රවනය කරලා නැවුම් සිතුවිලි හිතේ පවතින වෙලාවෙ තමන්ගේ ජීවිතයට අලුත්තරුතක් එකතු කරගන්නට සූදානං වන මුොහොතු. අද දේශනාවට ම මාතෘකාව හැටියට තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයට කියන්නේ සෝක සල්ලහරණ සූත්‍රය කියලා මෙ සූත්‍රය දේශනා කළේ නාරද මහරහතන් වහන්සේ විසින් අපේ ශ්‍රේසාත් ධර්මයේ තියන ධර්ම කාරණා නැත්තං සූත්‍ර පින්නතුනි බෙදන්න පුළුවන් කොටස් තුනකට තතාගත ද ශ්‍රාවක දේශනා සහ තථහාග තා අනුමත දේශනා කියලා තහගත දේශනා කළ කියන්නේ රජෝම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකයෙන් දේශනා කරන ලද දේශනාවන්. ශ්‍රාවක දේශනා කළ කන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආරි ශ්‍රාවක සංගරත්නය මහරහතන් වහන්සේලා වරින්ුවර දේශනා කරලා බුදුහා මුදුරුවන් අනුමත කරපු දේශනා. ඊළඟට තථාගත අනුමත දේශනා කළ කියනවා සමහර අවස්ථාවල් වල දෙවිදේවතාාවුන් විසින් එහෙමත් නැත්තන් සමහර මනුෂ්‍යයන් විසින් බුදු හාම්දුරංගලඟට හැවිල්ල යම්යම් කරුණු ප්‍රකාශ කරලා බිම්මසනුව බුදු හාමුදුරනය මේ කරුණු නිරවද්‍යද නැත්තං සාාවද්්‍යයද. බුදුරජාණන් වහන්සේ ඒ කරුණු නිරවද්‍යයි අනුමත කලාද අන්නේ ඒත් අතාගත අනුමත දේශනා හැටියට සලකනවා. මාම කියපු සූත්‍රයේ පින්නතුනී තතාගත, ශ්‍රාවක දේශනාවටයි අයිතිවෙනි. ඒක ඇන්නේ බුදුරජාණන් වහන්සේගේ අසු මහ ශ්‍රාවකයන් වහන්සේ ලාතර වැඩ සිටිය නාරද මහරහතන් වහන්සේ විසින් දේසිත සූත්‍රයක් හැටියටයි මේක අටුවාවි විස්තර කරන්නේ. මෙ සූත්‍රය දේශනා කරන්න හේතුවෙච්ච නිදහන කතාව ඉතාමත්ම වැදගත්. ඔබ දන්නවා ලික්්චවී රාජවන්සේ කල කියන්නේ ටලිපුත්‍රය පාලනය කරපු ඉතාමත්ම ප්‍රබල රාජවන්සයා. ති මේ ලි්තවී රජදරුවන් අතර හිටියා මුන්ඩ කියල රජ කෙනෙක්. මේ රජ්ජරුවන්ට අන්තපපුරයේ හිටිය ඉතාමත්ම රූමත් ලස්සන තරුණ බිරිඳ. ඇගේ නම බදරාදේවය. මේ බදරාදේවය බලාපොරොත්තු රහිත වෙලාවක පින්නතුනි හදිසේම අබහව ප්‍රාප්ත වෙනවා. ඇගේ අභාවය... රජුරුවන්ට දරාගන්න බෑ. ඔහු බැලූුවත බලාගෙන හඩමින් වැලපිමින් සෝකකරමින් කන්න බොන්නත් නැතුව නා්‍ය කියන්නත් නැතුව රාජ්‍යපාලන කටයුතුවලට සම්බන්ධවෙන්නත් නැතුව බොහොම සෝකන් කටයුතු කරනවා. ඉතිං මේ රජ්ජුරුවන්ට හිටපු ඇමතිමණ්ඩලේ බොහෝම හිතයිශී ඇමතිවර කෙටියා තමයි රජරුවන්ගේ බණ්ඩාගාරය බාර අපි කියන විදිටනන් මුදල් ඇමතිවරයා ඇමතිවරයාගේ නමු පියක ඇමතිවරයා. රජ්ජරුවෝ බොහොෝ කනගාටුවන් ඉන්න බව ආරංචි වුණනාට පස්සේ මේ ඇමතිවරයා ආවා රජ්ජුරුව බැහැ දකින්න. ආවට පස්සේ තමන්ගි හිතේ තියන දුක්ක වේදනාව කියවන්න පටන්ගත්තා. කෙව්ව විතරක් නෙවෙයි පිය කැමතිවරයට නියෝග කරනවා. අ බද්‍රා බිසව, මීදන් කරන්නපා දවා හලු කරන්න එපා ඇගේ නිසල ශරීරේ මට ඕන වෙලාවට දෙනෙතින් දැකගණ්ඩ ඕන ඒ නිසා ලෝහ පෙට්ටියක් කරගෙන ඒ ලෝහ දෙනෙහි ඇග දේහෙ තැම්පත් කරන්න ඉන් පස්සේ අවසදத்தில் බලිං ඒ දෙන පුරවන්න ඉන් පස්සේ ලෝහ පියනකින් වහන්න දැම් මේ කරාජ නියෝගයක් කෑමතිවරයාත් රජ්ජරූ කේපුු විදියට ලෝහ දෙනක් හදලා ඒ අර බද්‍රා විිසවගේ සිරුවර තැම්පත් කරලා අऔසදී තෙල් පුරවලා ලෝහ පියනකින් වැහුවා. දැන් මේ මුන් රජ්ජුර ූමකද කරන්නේ. හැමදාම උදේට දවල්ට අහවසට රෑට කියලා වෙනසක් නෑ. අර දෙන තියන තැනට යනවා. අර පියනාරිනවා ර. තමන් බොහොම ප්‍රිය කරපු ආදරය කරපු බද්‍රහා විිසවගේ නිසල සරීරය දිහා බලාගෙන ඉන්නවා. නැවත් ආඩනව වැලපෙනවස්ෝක වෙනවා කන්නබුන්නත් නැතුව පරණ පුරුදු විදියටම ඉන්නවා. පින්නතුන අපේ සමාජිත් සමහර වෙලාබල්වෙල අපි දකින දෙයක් මේක. තමන් ප්‍රිය කරන අය වෙන්වුනාම මරණයට පත්වුනාම සමහරවිට ඩි දවසක් ගෙදර තියාගන්න උත්සාහ කරනවා අද නූතන ක්‍රමයට නං අපි කියනවා එම්බාම් කරනවා ඔය විවිධ ක්‍රමවලින් හැකිතා ගෙදර තියාගන්න උත්සාහ කරනවා තියාගන්න අපහසුනං ඊළඟට කරන දේ තමයි එමියගේ කෙනාගේ පින්තූරයක් ක්‍රාමු කරලා ඕක තියාගෙන ඕක දිහා බලාගෙන හඬඩ වැලපෙන එක සාමාන්‍යින් කෙනෙක් මැරුණහම සහිපත්තින්න චායරූපයක් ගෙදර තියාගැන්න එක වැරැද්දක් නෑ. අපේ බොහෝ දෙනා ඒවගේ තැන්වලදි හරි අන්තගාමී විදියට ක්‍රියා කරනවා. ඒ නිසල් ඒ තායාරූපය ළඟතාරගෙන සමහට පපුුවට තුරුල් කරගෙන කැබිනෙට්ටුවති උඩනන්තියතෙන්ට ගිහිල්ලා ඒ දිහා බලාගෙන හැඩු කඳුලෙන් දවසගෙන අවස්ථාව ඕන තරන්තියරෝ. මේක කොයි තරං අර්ථ සූ්‍යද කියලා ගට පැහැදිලිවෙයි මේ කතාව, අවසන් වෙනකොට. කෝම හරි දැන්ම මුොන්ද රජුරූ කරන ක්‍රියාව පිය කඇමතිවරයට දරන්න බෑ මොකද ඔුඒ තරංග රජ්ුරුවන්ට හිත පක්ෂ පාති පිය කඇමතිවරයට කල්පනා කරනවා මගේ රජ්ජුරූ බද්‍රා බිසවගේ මරණය නිසා බොහොම වික්ෂිප්ත වෙලා ඉන්නේ කන්න බොන්න නෑ අඳ ඉන්න පලඳන්න නෑ හරියට නාන්න කියන්නේ නෑ නින්දක් නෑ බලාගෙන ඉදිද්දි රජ්ජුරුවෝ වැහැරෙන්න්න පටන් අරගෙන මූනත්තඳුරු වෙලා ඒවිතරක් නෙවෙයි බැලුවත බලාගෙන කල්පනා කරනු රාජ්‍යපාලන කටීතුරටගේ සම්බන්ධයක් නෑ මෙහම ගියොත් ඉක්මනින් රජ්ජුරෝ රෝගියෙක්වෙයි ඒ විතරක් නෙවෙයි රාජ්‍යත් පිරිහි ස කොහොමාරි උත්සාහ කරන්න ඕන මේ රජ්ජුරුවන්ගේ හිතේතියන සෝකය නිවල හිතා දන්න ඒනිසා රජරුව ලඟට ගිහිල්ල කතාබහ කරන්න පටන් ගත්තා. කතාබා කරන ගමන් කියනවානේ රජතුමනි ඔබතුමා පිළිබඳව මට විශාල කණගාටුවක් හිතේ ඇති වෙල තියන්නේ ඔබතුමා ඉන්න ඔයිඉඳිල්ල තවදුරටද්දිගට ගියොත් බතුමා ඉක්මනින් රෝගීියෙක් වෙලා ලෙඩඇඳට වැටයි ඒ විතරත් නෙවෙයි මේ රටට හිතවත් බොහ ොහොඳ රජ කෙනෙක් නැතිවෙනවා හටාරාජික වෙනවා ඒ නිසා මට මේක දරාගෙන ඉන්න බෑ එනිසා මම මේකට පිළියමක් යොදන්න කල්පනා කලා රජ්ජුරහනෝොමකද. මම දන්න හාමුදුරුනමක් වැඩඉන්නවා විසාලා මහනුවර කූටාගාර සාලාවි. උන්වහන්සේ ළඟට ඔබතුමා යනවනං උන්වහන්සේ බොහොම දක්ෂයි දැවෙන තැවන හිත් හදන සනසන කෙනෙක් එනිසා ඔබතුමාගේ හිතහදයි. ඒ පාර මුන්ඩ රජ්ජුරෝ කියනවා ඔබ කිව්වට, මමන හිතන්නෑ මගේ හිත ඔය කාටවත් හදන්න පුළුවන් වේ කියලා මගේ හිත දැන් හොඳටම කලකිරල්ල බිඳිලතියෙන්නේ. බද්‍රා බිසව බොහොම යෞ්වනයක් ඇ පුදුම විදිහට මට ආදරය කලා ලෙගතුකම්පෑවා ඇගේ වියෝගිය මගේ ජීවිතයේ කඩාවෙටුන වගේ නොයෙක් සෝකාලාප කියවන්න පටන්ගත්තා. කෝමහරි දිගින් දිගට පිය කැමතිවරයා රජ්ජුරුවන්ට පෙරැත්ත කරනකොට රජ්ජරු කල්පනා කලා කියන කතාවිත් මොකක් කර ඇත්තක් ඇති බලමුහෙනං ඔය කියන හාමුදුරුවළඟට ගිහිල්ලා. ඒ අනුව රජ්ජරුව කියනවා ඇමතුමන අපි එක පාරටම උන්වහන්සේළඟට යනෙක හොඳනෑ. උන්වහන්සේගිින් ඉස්සෙල්ල ගිහිල්ල කරුණු කියලා එන්න පුළුවන් වේලාවක් විමසන්න වහන්ස සෙ අවසර දුන්නොත් වි තරක් අපපියන් බලන්න පින්න්නොතනි කොච්චර ආචාර සම්පන්න බවක්ද රටේ රජකෙනනි කුණනත් මෙරජ්ජුරෝ කල්පනා කලාා අමුත්තෙක් ළඟට විශේසිෙන් ශ්‍රමණයන් වහන්සේ නමක් ළඟට යනකොට තමන්ගේ රාජ්්‍යබලය තමන් සතු යම්යම් තියන බලතල පාවිච්චි කරන්නනැතුව ආචාර සමාචාර සම්පන්න විදිහට ඒද කරන්න ඕනු ඒක අද වුනත් ඕනව පාලකයකුට එවගේ ඕනම බලයක් තියෙන කෙනෙකුට ඉතාමත්ම කදිම ආදත්සයක් එඒයනුව පියක අමාත්‍යවරයා නාරද මහරහතන් වහන්සේ මුණගහෙන්න්න ගියා. ගෙහිල්ලා කරුණු කාරණා සියල්ලම කිව්වා. සියල්ල අහගෙන ඉඳලා නාරද මහරහතන් වහන්සේ කියනවා එහෙනම් අනාත්්‍යතුමනි ඔබේ රජතුමා එක්කගෙන එන්න මාලාගට එතුමාගේ හිතහදන්න බොහෝ විට මට පුළුවන් කමලැබේ.ඒ පාර නැවත පියක අමාත්‍යවරයා ගිහිල්ලා අ හොන්ඩ රජ්ජුරුවන්ට කියනවා රජතුමනි අවසර දුන්න හාමුදුරුව අපට එන්න වේලාවක් දුන්න අපේ වේලාවට උන්වහන්සේ මුණගැහෙන්න්නේයමුෝ. රජුරුවෝ අමාත්‍යවරට කියොනෙ එහෙනම් ඇමතුමනි ගමනට අවශ්‍ය කටයුතු සූදානන් කරන්න. ඒක යන්නේ අද කියන විදියට නංවාහන අස්ොරතෙහෙම. එ අනුව සරසන ලද අස්වරථයකින් කිිරිස පිරිවරාගෙන රජ්ජුරුවෝ යනවා පියකමාත්‍යවරයක්ත් සමඟ ටාගාර සාලාාවට නාරද මහරහතන් වහන්සේ මුණගහෙන්න සූතරයේම සඳහන් වෙනවා පින්නතුන ඉතාම වැදගත් කාරණයක් ඒ තමයි යාහැකි දුර රතයෙන් ගොස් ඉතිරිටික පයින් ගොස් මේ රජ්ජුරූ හාමුදුරුව මුණ ගැහුණු කියලා සාමාන්‍යෙන් පූජනීය ස්ථානවලට යනකොට අද වුනත් සිරිතක් වාහනවලින් යන කෙනෙක් එක පාර්ටම කඩාගෙන බිඳගෙන තැංවලටම යන්නේ නැහැ සාමාන්‍යෙන් සිලි තක්තියනවා ඒ ස්ථානයට ගෞරවයක් හැටියට ටිකක්තුර හෝ පයින් යනක ඒ යන්නේ යනවාහනයෙන් බැහලා ැ අමාත්‍යවරයා මේ රජතුමා බලන කොච්චර අගේද කියලා යා හැකි දුර පමණයි රතයෙන්ග යා හැකි දුර කියනකින් අදහස් කළ යා යුතුතනට විතරයි කිය මන්ගේ රජ්‍යබලය පාවිච්චි කරලා අර සங்கාවාසේ නැත්තං ආරාමි දොරොටුවළඟටම වාහනාරගෙන ගියනැහැ ඉතරිට එක පයිංගියා. ගෙහිල්ලා හාමුදුරුවන්ට වැද ආගේ තොරතුරු කතා කරලා තමන්ට තියෙන ප්‍රශ්නය රජ්ුරු ඉදිරිපත් කලා කියනවාේ හාමුදුරුවනේ මගේ අන්තපුරේ බොම ලස්සන යුවනි යව්න බිරිඳක්කට බද්‍රාබීසව යමට බොහොම ලිගතුයි ඇත් මට ලින්ගතුයි නමුත් බලාපොරොත්තු රහිත විදියට හදිසියමෑ මරණයට පත් වනා දැන් මම ඒ පිළිබඳ ස්ෝකෙන් සන්තාපයෙන් දවසගත කරනවා මේ ඇමතිවරයහෙම මගේ හිතා හදාගන්න කියනවා මම කොච්චර උත්සාහ කළත් මගේ හිතහැ දෙන්නේ. එපාරහනවා රජතුමනී ඔබේ ඒ මියගිය බිසවගේ සරීරයට දැන් මොකද වෙලා තියෙන්නේ ම ලෝහ දෙනක තැම්පත් කරල තියෙනවා බිහිෙත්තෙල් ගල්වල මම ඉතිං වරින්වර ගිහිල්ල දේහේ දිහා බලනව හැබැයි ඒ බලනොකොට මට දෝකය තවත් වැඩි වෙනවා. ඇයිඒ මට ආතීතය මතක් වෙනවා ඇය කළකීදේවල් සිහිවෙනවා ආදරින් කෙළිදලින් අපි හිටපු හැටි මතක්ෙනවා එතකොට මට දරාගන්න බැරිවෙනවා. නාර්ධ මහරත්තන් වහන්සේ ප්‍රකාශ කරනවා රජතුමනී ඔබේ සෝකය ඔබම උපදවාගත්තුව එක ඒක කියන්නේ ඇගේ නිසල සරීරය දකින වාරයක් පාසා ඔබට ඒ සෝකය සන්තාපය තවතාව වැඩි වෙනවනං ඒක ඔබ විසින්ම කරගෙන තියෙන්නේ ඒ ලෝහ දෙනක තැම්පච්චරලගේ ඇතුළි තබා ගැනීමින් කොහොම වනත් රජතුමමා ඔබට එකක් කියන්න මේ ලෝකේ වෙනස් කළ නොහැකි ධර්මතා පහක් තියෙනවා ඒක ඔබටවත් මටවත් දවියකුටවත් බ්‍රහ්මයකුටවත් මාරයාටවත් වෙනච්චෙනකුටවත් කරන්න බෑ. මොනවද කාරණා පහ. ඔන්න එකින් එක නාරධ මහාරතන් වහන්සේ ප්‍රකාශ කරනවා. පළමිනක තමයි රජතුමනි දිරා යන දේවල් දිරායනයක ලෝකෙක් කිසිම ජගතිකුට නවත්තන්න බෑ. පින්නතුන බෞතික අභෞතික වශයෙන් පවතින සජීවී අජීවිී වශයෙන් පවතින මේ ලෝකේ සියල්ලම දිරායාමී ස්වභාවෙන් යුක්තයි. අපි බොහොම සක්තිමත් කියල හිතනු ඕනම දෙයක් කලක් ැනකොට දන්නම නෑ දිරලා විසිරිලා නැතිවෙලා යනවා. දැ අරගෙන බලන්න අපි මේ සරීරය. ටිකෙන්ටික දිරායන ස්වභාවට ඕන තරන් පත්වෙලා තියෙනවා අපිටත් දැනෙනවා. දැන්වය සමහර වයස කඇත්තු. ඒ වයිසට යනකොට තමන්ගේ අස්තිිපංජරී තියෙන මේ ඇට. දන්නේමනැතුව දිරලා කැඩෙනවා. බලන්නඒ සමහර වයස කැඇත්තු වැටෙනවා. වැටුණ හම අපි කියනවා වැටිල ඉලයට කැඩුණ එහමනැත්තං අත්පා කැඩුණ එය අස්ථපිපුරුව පින්නතුනි බොහෝවිට වෙන්නේ වෛද්‍යවරු පවා කියන්නේ මොකක්ද. වැටිල නෙවී කැඩිල තියන්නේ. කැඩිලයි වැටල තියෙන්නේ. ඒක කියන්නේ මේ සරීරයේ මේ ඇටකටු දන්නමනතුව දිරායනෝ කලක් ැනකොට හරියට නිකං අපි ලීවලින් හදාපු ගෘහබාණ්ඩයක් වගේ කනුවක් වගේ කලක් කැනකොට දිරල යනව කැඩිලා ඇදගෙන වැටෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තවන් වහන්සේගීම් ශරීරි උපමාවට අරගෙන මේ දිරායන ස්වභාවය ලෝකයට ප්‍රකාශ කලා. එදා ආනන්ද හාමුදුරෘත්තෙක්ක චාපාල චෛත්‍යස්ථානී ඉඳලා කුසිනාරාවට වඩිනා අතරතුර ද හමුදුරුවන්ටම තමන්ගේ සරීරයේ තියන අවල දුබල බව වැටහුණා. ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද අසූ වයස් පිරුණු මගේින් මේ ශරීරයේ දැන් බොහමදුරුවලයි. මට තියන තැනපා තියවෙන්නේනෑ අල්ලනදී අතට අහුවෙන්නේනෑ. පා එසවුවොත් තියාගන්න බෑ නැගි ගත්තොත් ඇවිදගන්න බෑ ඇවිද ගත්තොත් වාඩි වෙන්න බෑ. අම් බොහොම වෙහිසට පත්වෙලා තියෙන්න්නේ. එනිසා මර්ටිකක් වේකගන්න අවශ්‍යයි ආසනයක් පිළියේල කරන්න සංගල සිවර නවල කියලා ගහක්මුල තියලා ආනන්ද හාමුදුරුව ආසනයක් පිළියල කලා එයාසන වැඩඉන්න ලෝ තුරා බුදු හාමුදුරුව පින්නතුනි ආනන්ද හාමුදුරන්ට තමන්ගේ සරීරි උපමා කලා තිරාගිය කරත්යක ගරාදි ටික වගේ චජද්ජර සකටන් කියල බුදුහාර පෙන්වා දිරාගිය කරත්තයක ගරාදි කොයිවෙලාේ ගැලවෙනමද කොයිවෙලාවෙේ ඇදගෙන වැටනමද කියලා පින්නතුනි අපි කාටවත්න කියන්න බැ බදු හාමුදුර ්‍රකාශ කරනවා නන්ද මගේ සරීරයට අත්දැන් ඒ ධර්මතාාවී උරුම වෙලාතියෙන්නේ. ඒ නිසා දිරායනදේවල් දිරායනයේ ක අපපි කාටවත් නවත් අන්න බෑ නාරදහාමුදුරු උොඩ රැජ්ජුරුවන්ට ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා රජතුමන හොඳර මතකතියාගන්න මේ රෝග වැලඳෙනවා රෝගවැ අයට ඒ වැළඳෙන රෝග නවත්තන්නත් ත අපි දන්නවා මේ හිසේ ඉඳල දෙපතුොළ දක්වා. වෙනත් ොචනකින් කෙනන පින්නතු නික් කිස් ගහහිදල නිය පොත්ත දක්. අනම්ත අප්‍රමාණ ලෙඩරෝග අපට තියනවා. සමහර විට පොත්පත්තල කියන විදියට අටානුවුවක් රෝග නවානුවක් ව්‍යාදි වැලදෙන ශරීරයාල්. ලොවතුරා බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ සරීරය හරියට නිකං කුරුල්ලන් විසින් කුඩු හදන ගහක් වගේ. රෝගනැමති කුරුල්ලො හතරවටින්හවෙල්ලා විවිධකා ලෙඩරෝගමි සරීරයට බෝකරනවා නැත්තං කූඩු හදනවා. හිසේඉඳල දෙපතුළ දක්වාම පින්නතුනි අනන්ත අප ප්‍රමාණ ලෙඩරෝග අපට තියෙනවා. බලන්න අර ගිරිමානන්ද සූත්‍රයේ විස්තර කරනවා වැළඳන ලෙඩරෝග ලයිස්තුවා. ඒරෝග වැලඳෙන්න්න හේතුවන කාරණත් පෙන්නනවා. ද අපි දන්නවා. එකක් දෙකක් කියලනෙවි කාලෙෙන් කාලෙටමි සරීරයට අමුත්තුවමුතු ජාතිය ලෙඩරෝග ඕන තරන් උරුමේෙනවා. අපි කවදාවත් තහපු නැති ලෙඩරෝගවල නම් වරින්වර අහන්නනඇද්ද සරලම කදිම උදාහරණයක් මං කියන්න. මිට අවුරුදු පනහට හැටකට ඉතර ඉස්සෙල්ල පැහවෙන ඩෙංගු වඋුණ කියලා රෝගයක්. නමුත් අද අපේ රටේ ජනප්‍රිය මොරෝගය මොකක්දකෙ ලැහවෝොත් කියන්න වෙන්නේ ඩිංගු තමයි. ඒවිතරක් නෙවේ පින්නතුනි දැම් බලන්න සමහර විට මාධ්‍යවල පලවෙනවා ලක්ෂකට එක්කෙනෙකුට ලක්ස දහයකට එක්කෙනෙකුට බැඳුණු ලෙඩරෝග කියලා අම්මුතුවමුතු ජාතිී අහලත් නැති හිතන්නත් බැරි ලෙඩරෝග. ඒ විදියට බැලුවහම. බොහෝ ලෙඩරෝගවලට උරුමකම් කියනමී සරීරයට වැල දෙෙන ලෙඩරෝග කාටවත් නවත්තන්න බෑ. බුදුවරුන්ට පවා පින්නතුනි ඒ රෝග කාරක තත්ත්වයන් ටෝන තරං මුහුණ දෙන්නට සිද්ධ වනාා. ඊළඟට ප්‍රකාශ කරනවා. රජතුමනි ගෙවනදේවල් ගෙවෙන එක නවත්තන්නත් අපි කාටවත්ද ඒයන්නේ. මේ හැමදේකම සයවන ධර්මතාවය තියෙනවා. පාවිච්චි කරනකොට ටික ටික ගෙවෙනවා. අපි ඇස් ගෙවෙනවා කන්ගෙවෙනවා අතපය ගෙවෙනවා නාහැ කටදිව ගෙවෙනවා දැම් බලන්න. අපි ඉප දෙෙනකොට අරගෙන ආපු ඇස් දෙකනවේ දැන් අපට තියෙන්නේ. කන් දෙක මොන තරං තීක්ෂණ සිියුම් සද්දාහන්න හැකියාව තිබුණු එකක් ද. එහෙත්ත යඔක්කොම ගෙවිලා. විල කියන්නේ අපි කියනවා දැන් කං ඇහෙනව ටිකක් අඩුයි ඇස්පේනව ටිකක් අඩුයි මොකද වෙලා තියෙන්නේ පාවිච්ච්‍යය වැඩිවෙන්න වැඩිවෙන්න ගෙවීමේ ස්වභාවය වැඩි අන්න ඒ නිසා ගෙවෙන දේවල් ඒ ගෙවීමේ ස්වභාවය නවත් අන්නත් කාටවත් දෑ ඊළඟට කියනවා කැඩෙන බිඳන දේවල් ඒ කැඩෙන විිඳර ස්වභාවය නවත් අන්නත් රජතුමුණ අපි කාටවත් බැහැ අනි වාරීම මේ ලෝකයේ පාවතින බොහෝ වස්තුූන් ඇඩෙන විඳන නැත්තං විනාස වන ස්වභාාවෙන් යුක්තයි ඒක බුදුවරේකුටහු බ්‍රහ්මයකුට හු එමත් නැත්තං වෙනත් දෙවියකුට මාරයකුටහු නවත්තන්න හැකියාවක් නෑ වැදගත්ම කාරණය අවසානට කියනවා රජතුමනි මැරෙන අදේ මැරණ එක නවත්තන්නත් අපි කාටවත්ම බෑ දැ බලන්න අනන්ත අප්‍රමාන මරණස්වභාව ධර්මතාවයට මේලෝකයේ සත්‍යයන් යටත් වෙනවා බුදුවරුන්ගේ මහරහතන් වහන්සේලගේදල කවුරු කවුරුත්වය මරණ ස්වභාව ධර්මතාවේ ගැලවිලා නැහැ. ඒ නිසා රජතුමනි ඔබේ ඔය දේවයටටත්තුරුම වුණේ කාටකාටත් තුරමුණ ධර්මතාවයක් එකනවත්තන්න බෑ. මේටිකා හගෙන හිටපු මුෝඩ රජ්ජර ඉට පස්සේ ප්‍රකාස කරන ඉතාමත්ම වැදගත් කාරණයා. ඒ තමයි රජතුමනි ඔබ සෝකවෙනවා කම්පාාවෙනවා ඒ සෝකවීමෙන් කම්පාාවීමෙන්, උබටම අලාභයක් අවාසයක් කෙනවා මිසක කි සිදුුවාසියක් නං සිද්ධ වෙන්නේිනෑ. ඒකෙන් ඔබට වෙනදීවල් දන්නවද. ඔබ සෝක කරනවා නොකානොබී කල්පනා කරනවා බැලුවත බලාගෙන ඉන්නවා ඔබේ මිතුරන් ඒ නිසා පසුතැවෙනවා නැත්තං සෝක වෙනවා. ඒ විතරක් නෙවී ඔබේ සතුරන් සතුට වෙනවා ඇයි සමහර අයට විපත්ති කරදරෙහෙම ඇතිවෙලා ඒ ෝකයෙන් සන්තාපයෙන් ඉන්නව දකිනකොට ඔය මිනිහට ඔහොම වෙලා මදි තවවැෙන්ඩුවන ආදීවසයෙන් සතුරන් සන්තෝසව වන අවස්ථාතියනව පින්නතුනි. එනිසා කියනවා රජතුමනි සතුරු සතුටු වෙනවා මිතුරු සෝක වෙනවා. ඒ විතරක් නෙවී. සාරහිරිකව වගේම මානුසිකව පිරිහෙනවා. අන්නයට අප්‍රිය කෙනෙක් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි අනිවාරිම්ම රෝගකාරකතත්ත්යන්ට මුහුණ දීලා දුක් පීඩාවිඳදිනවා. නිසා රජතුම ඔබ ඔය කරනදයින් ඔබේ මියගිය ඒ බිසවටවත් ඔබටවත් කිසිම යහපත් ප්‍රතිඵලයක් නං උදාවෙන්නේ. අවාසියක් ඒවගේම අයහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා මිසක. කල්පනා කලා මුොන්ඩ රජ්ජුර හාමුදුරුව කියන කතාව ඇත්ත වහාම පිය කැමතිවරයක්ත්තෙක්ක ගෙදර යනවා. ගිහිල්ල මොකද කරන්නේ. අර ලෝහ දෙනෙහි තැම්පට් කරලා බෙහෙත් ගල්වල තිබුණු ද්‍රා ිවගේ නිසල සරීරය එලියට අරගෙන ෑමතිවරයාට කෙනො වහාම අරගෙන යන්න මේක සුසානභූමියයට එක්කෝ ගින්න කහලු කරන්න නැත්තං පොළොවට පස්වෙන්න තැන්පත් කරන්න පින්න තුන මෙලෝකේ විපත්ති කරදර ඇති වෙච් අවස්ථාවල් වල එ විපත්ති කරදර මනුස්්‍ය විඳගන්න ක්‍රම දෙකක් බුදු හාමුදුර දේශනා කළා සමහර වීපත්ති විපත්ති හැටියට විඳගන්නවා සමහර විපත්ති සම්පත්ති බවට පට් කරගන්නවා මන්ි කෙනෙක් මරණ පත්තුනහොත්තේක විපත්තියා. සමහරු හැඩු කඳුලෙෙන් සෝක විමින් කල්පනා කරකර ඉන්නවා කිසිදු පලයක් නෑ. ඒ සිදවෙච්ච සිදුවීම පිළිබඳව නැවත හිතන්නේ නැතුව. එමියගිය කෙනාට පින් පෙත් අනමෝදන් කරන්න යම් කෙනෙක් පිනක් දහමක් කරන වනං අන්න විපත්තිය සම්පත්තියක් බවට පත්්කර ගත් අවස්ථාවෙනවා. අන්න ඒ නිසා මුන්ඩ රජ්ජුරු දෙසා දේශනා කළ සෝක සල්ලහරණ සූත්‍රයයි. අදමාවට විස්තර කළේ එතුළින් අපේ ජීවිතයේ විපත්ති කරදර පැමිණි අවස්ථාවල් වලද පේක්ෂාාවන් සහිවසීමෙන් ඒවා දැරා ගැනීමේ හැකියහාව චිත්ත දහිරය ඇති කරගන්නට මෙ ධර්මකාරණ ඉවහල් කරගනිමු ඒ සඳහාබ සිලු දෙනාටම සක්තිය දහරිය ලැබේවා. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා, ു ിवा ചర kanන් තුుළകസാසන ಆකාສටటചබുම්මට්టදിවානාග මහිද್ധിక pഞം தങു തിवा ചరख තුത சන ಆකාສටటചබുමට්ట തවානාග මහිද್ധിక pഞం தങമ തിවා ചරరਖुతസදා